ආයිබෝවන් ශ්‍රී ලාංකීය සෞහෘද පිළිමිතුරුනි, දකුණු කොරියාවේ අපේ හඬ සුබුරුදු ලෙංගතු සෙනෙහසින් ඔබ ආමන්ත්‍රණය කරනු ලැබීම සැබවින්ම සුන්දරයි, පැබරයි. විශේෂයෙන්ම මගේ මව්බිම මූණ පාති වෙන සුන්දරතම තත්වයකදී ඔබ ආමන්ත්‍රණය කරනු ලබන්නේ මේ රට ලක්වාසීන්ගේ සහ මව්බිමේ දකුණු කොරියාවේ වැසෙන 33,000 ශ්‍රී ලාංකීයන්ගේ අභිමානය වෙනුවෙන්. එනම් මිත්‍රවරුනි, අපි හමුවේ පවතින්නේ තීරණාත්මක අභියෝගය. මේ අභියෝගය ජයගැනීමට නම් මාතෘභූමියට නිදහස ස්වෛරීභාවය සහිත නිදහස් රාජතන්ත්‍රයක් උදා කරලීමේ පරම පිවිතුරු චේතනාව පෙරදරිවුණු ගෝඨාභය රාජපක්ෂ මැතිතුම විජයග්‍රහණය කිරීම සඳහා අපි 33,000 ලෙසදී අපේ පවුල්වල නැසියන් සිරුම දෙනට අපි අපගේ දායකත්වය එක් කරන්නට මේ පණිවිඩය ගෙනෙන්නට ආරාධනා එක් කරන්නටයි ඔබ වහන්සේ මේ සුන්දරයේ සුදුරු සංගීත දිනේදී සෙනසුරාදා දිනේදී ඔබ ආමන්ත්‍රණය කරනකොට මතක් කරන්නට වුණ අපේ මාතෘභූමිය රාජ්‍ය පාලනයට යමු 1833. ඒ කෝල්බ්‍රුක් සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදෙන්නේ. එතකොට මතක් කරන්නට වුණ ක්‍රමවලදී මැනින් සාමිවරයා 1821 දී පැමිණෙනවා. එය ත්‍රිවෘ ක්‍රමින් තමයි 1831 දී ඩොළුමෝර සාමිවරයා ඇවිල්ලා සර්වජන ඡන්ද අයිතිය මහජනතාවට ලබා දෙන්නේ. 1837 ආපු ඩොළුමෝර සාමිවරයා අවුරුදු 4ක් ගවේෂණය කරලා 1831 දී ශ්‍රී ලාංකේය ජනතාවට සර්වජන ඡන්ද අයිතිය ලබා දෙනවා. මේක තමයි උදාරතම අවස්ථාව. සර්වජන ඡන්දය කියන්නේ පොදු ජනතාවගේ අයිතිය වරම ප්‍රකාශය කරන හැකියාව. අනේ විදිහෙන් තමයි මේ ඡන්දය නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන්නේ. එහෙමනම් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජන්මදිනයට කරන උපහාරයක් විදියට, ගෞරවයක් විදියට අපි ලබා දිය යුතු තෑග්ග තමයි ගෝඨාභය රාජපක්ෂ සිටුපාරක්ෂක ලේකම්තුමා රාජාභිෂේක කරවීම, නැත්නම් ගෝඨාභිෂේක කරවීම. ඒ වෙනුවෙන් අපි හැමෝම පෙළගැසෙන්නට ඕන. අඳුරු ශස්ත්‍රවාදයෙන් රට මුදාගෙන හැමෝටම නිදහසේ උෂ්ණ හෙළන්න පුළුවන් වාතාවරණයක් බිහි කරලා මාතෘභූමියට සැබෑ සාමයේ අරුම අපි එක් වෙන්නට ඕන. අපි හැම දිනාගේම ජවයේ ශක්තිය පෙරදරිව අපේ මාතෘභූමිය අඳුරු සෙවණලි දුර්ලා හෙට දිනේ නූපන් දරුවාට සේවය කිරීමේ පරම අභිලාෂයක් ඔබ සතුව පවතිනවා නම් ඔබේ දුව දරුවාට රත්තරන් මාළ මුදු මාළ පළඳවනවාට වඩා ඔහුට උසස් තාක්ෂණ වේදකින් යුක්තව උසස් දැනුමින් සම්බන්ධ රටට දෙයට වැඩදායි පුරවැසියෙකු ලෙස බිහි කිරීමේ පරමාර්ථයට එක් වෙනවා නම් අනිවාර්යෙන්ම අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරවීම කළ යුතුයි. සියලුම දෙනාගේ හදවත් වලින් නැගෙන්නට වුණු ඔල්වරසන්, සියලුම දෙනාගේ හදවත් වලින් නැගෙන්නට වුණු ප්‍රීතිකෝස, නොවැම්බර් 16 වෙනිදා මේ රට ඓතිහාසික තීන්දුවක් අරගෙන 60% ජනවරමකින් අනිවාර්යෙන්ම විදායක ජනාධිපති හයිදරෙක් බිහි වුණා. ඔබ හොඳින්ම දන්නවා ශ්‍රී ලාංකීය දේශපාලන ක්‍රමය වෙනස් කළ ජේ.ආර්. ජයවර්ධන 1977 වර්ෂයේදී යුගපෝෂයා බිහි වෙනවා. ඉන් අනතුරුව අපි කුඩා කාලේදී අපි බිහි වෙන අවදියේදී ජනමග විමසුමකින් කලගෙන ලාම්පු සෙල්ලම කියලා තමයි මිනිස්සු කියන්නේ පැරන්න. එතකොට නැවතත් එතුමා බලය අත්පත් කරගෙන දෙවන ජනාධිපති ධූරයේ රණසිංහ ප්‍රේමදාස මහතාට, තුන්වන ජනාධිපති ධූරයේ හිමියන්මා ඩී.බී. විජේසුංග මහතුමාට, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ මැතිතුමා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග ඔන්න 7 වන විදායක ජනාධිපති ධූරය ඔබ වන්නට අපි හැමෝදරාගේම ආශිර්වාදය කරන්නට ඕන. ඔබට අවශ්‍ය කරන සෞඛ්‍යයෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කර දෙන කදිම නායකත්වය තමයි රටට සුදුසු ගෝඨාභය රාජපක්ෂ. විකල්ප නැත මේ අන්තිම අවස්ථාව. අපි ප්‍රයෝජනගමු මෞබිම දිරේවා, මාතෘභූමිය සුරකේවා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදා දිනේවා. දකුණු පළාතේ ජනාධිපති ධූර මැතිවරණ මෙහෙයුම් කරුතු චඳුම්කර් කංචන විජේසේකර මාතර දිස්ත්‍රික් නායක කරුණ සලහන් පෙරමුණ මැතිතුමන්ගේ ආශිර්වාදයත් එක්ක මාතරින් බිහිවුණු දකුණු කොරියාවේ අපේ හඬ පීශ්‍රී චතුරංග ප්‍රාර්ථනා එක් කරන්න යසස්තුතිය ගෝඨාභය අභිෂේකය සමග වර්ණ ගැන්වෙන සොඳුරු ජීවිත කාල පරාසයක් උපසමට උදා වේවා. ස්තුතියි, සමුගන්නවා, සුබ දවසක්.